ගගන ගාමියෙකු අභ්‍යවකාශයේදී මිය ගියොත් ඔහුගේ හෝ ඇයගේ ශරීරයට කුමක් සිදු කරාවිද? මේ වනතුරු එවැන්නක් සිදු වී නොමැති නිසා එය පැහැදිලිව විස්තර කරන්නට බැහැ. අභ්‍යවකාශයේදී මැරෙන්නටම ගොස් සනු නමෙන් මෙන් බේරුණු එකම පුද්ගලයෙකුට ඉන්නේ බ්ලැඩ්මීර් කොමරොව් කියන රුසියානු ජාතිකයා පමණයි. An Astronaut's Guide to Life on Earth පුතියේ විස්තර වෙන්නේ ඩිට් සිමියුලේෂන් කියන නවීන තාක්ෂණය භාවිතා කරමින් NASA ආයතනයේ ගගනගාමීන්ට යම් පෙර පුහුණුවක් ලබා දෙන බවයි. අභ්‍යවකාශයේදී ගගනගාමියෙකු මිය ගියොත් ඔවුන් අනුගමනය කරන්නේ කුමන ආකාරයේ ක්‍රියාපිළිවෙතක්ද යන්න ඔවුන්ට එමගින් විස්තර කර පෙන්වන්නට පුළුවන්. මියගිය පුද්ගලයාගේ මృత ශරීරය ලොකර් එකක දමා අගලු දැමීම යහපත් ක්‍රමවේදයක් වන්නේ නැහැ. මොකද ඒ හේතුවෙන් දුර්ගන්ධය පාලනය නොවන අතර ශාරීරික සහ මානසික සෞඛ්‍යට හානිකර බලපෑමක් ඇති වෙනවා. මృత ශරීරයේ අභ්‍යවකාශයට මුදා හැරීමද සාර්ථක විසඳුමක් ලෙස ඔබට පෙනුනම් එහිද යම් අවදානමක් තිබෙනවා. මොකද එහි යමක් ගැටුනොත් විශාල විනාශයක් වුණත් සිදු වෙන්නට පුළුවන්. NASA ආයතනය රොමෙස්සා කියන ලොව ජනප්‍රියතම හරිත භූමිදාන ආයතනය හා එක්ව එක්තරා අදහසකට පැමිණ තිබෙනවා. එම ක්‍රමවේදයට අනුව මృత ශරීරය බෑගයක් තුලට දමා එය හොඳින් ආවරණය කොට අභ්‍යවකාශය තුලදීම අධි ශීත කිරීමකට ලක් කරනවා. ඉන්පසුව එය කුඩා කැවලිවලට බිඳී යනතුරු අධික වේගයකින් වයිබ්‍රේට් කරන අතර ඉතුරු වෙන දූහවිලි කොටස් පෘථුවිය වෙත එවනු ලබනවා. මෙම ක්‍රමවේදය පිළිබඳව ඔබට සිතන දෙය අපි සමග බෙදා ගන්නටත් අමතක කරන්නට එපා. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව subscribe කරන්න අමතක කරන්නට එපා.